Uber Eats මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාවක්. විහාරස්ථානවල විදුලි බිල දරාගත නොහැකි අන්දමින් වැඩි වී ඇති බවට භික්ෂුන් වහන්සේලා චෝදනා කර සිටිනවා. මේ ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ රුහුණු රට භික්ෂු පෙරමුණ සහ අකුරැස්ස අතුරුලිය සාමග්‍රී විහාරාධිපති සංගමේ භික්ෂුන් වහන්සේලා. පැරණි බිල්වල යන ඒකක ගණනව තමයි ගිය මාසයේ ඒකක ගණන තමයි මේ මාසෙත් පාවිච්චි කරලා තියෙන්නේ. ඒ වුණාට මට එක බිලකට ආවා රුපියල් 23700 ගණනක්. අනිත් බිලට ආවා 17000 ගණනක්. විශාල අර්බුදයක් අපිට අපේ විහාරස්ථානවල එහෙම ගෙවන්න පුළුවන් ශක්තියක් නෑ. අපේ ඉන්නේ අහිංසක දායකයෝ. එයාටත් ඒ ගෙවන්න පුළුවන් කමක් නෑ. ඒ නිසා මේකට මොකක් හරි පේවරක් ගන්න කියන එක තමයි අපි රජයෙන් ඉල්ලීම් කරන්නේ. සමස්තයක් වශයෙන් ගත්තහම මුළු දිවයිනේම සියලු විහාරස්ථාන මහත් පීඩනයකට ලක් වෙලා තිබෙනවා මේ අවස්ථාවේ මේ විදුලි බිල නිසා. නැවත මේ පිළිබඳව සමාලෝචනයක් කරලා ඒ පීඩනය අඩු කරන්නට රජයට ගන්න හැකි හැම ක්‍රියාමාර්ගයක්ම ගන්න හැටියටයි අපි ඉතා කාරුණිකත්වයෙන් මේ අවස්ථාවේ ඉල්ලා සිටින්නේ. මිනිස්සුන්ගේ හදවත් සුවපත් කරන්නේ පන්සලක් තියෙන්නේ. ගිනි තියන්න නෙමෙයි. අපි මෙච්චර කාලයක් කරේ රටේ මිනිසුන්ට අසාධාරණයක් වුණා නම්, වැරැද්දක් වුණා නම්, ජාතියට යහපතක් වුණා නම්, ඒ වගේම රට පාවා දුන්න නම් ඊට එරෙහිව නැගිටපු එක. ඒක සියලු පාලකයන්ට එක හා සමානයි. ඒ වගේම උන්ට ඕන වෙලාවට කපන්නත් උන්ට ඕන වෙලාවට දෙන්නත් උන්ට ඕන වෙලාවට වැඩි කරන්නත් නම් ඊට පස්සේ අපිත් නැගිටින්න ඕනේ මේ මහ ජනතාවත් එක්ක. එසේම විදුලි බිල වැඩි කිරීමත් සමගම පිරිවෙන් ආශ්‍රිතව සිදු කරන සියලු ඉගැන්වීම් නතර කිරීමට සිදුවන බව බෙන්තර වලල්ලා විට කෝරළේ ප්‍රධාන සංගණායක පූජ්‍ය මලේගොඩ නන්ද ස්වාමින් වහන්සේ අවධාරණය කර සිටිනවා. විශේෂයෙන් පිරිවෙන් විහාරස්ථාන පිරිවෙන නිසා තමයි අද යන්තම්වත් දායකකාරකාදීන් රැකිලා තියෙන්නේ. ඒ නිසා පිරිවෙන් ටිකත් ඔහොම වැහිලා යනවා. මොකද අධ්‍යාපන කටයුතු දිගෙන් දිගටම සිද්ධ කරගෙන යන්න අපහසු තත්යකටපත් වෙනවා. ඒ නිසා අපට ගන්න තියෙන එකම පියවර තමයි විදුලිය පාවිච්චි නොකර ඉඳීම. ඒ නිසා හවස 6න් පස්සේ විහාරස්ථානයේ වාහන එකයි අපට තියෙන්නේ. විදුලි බිල්පත් වැඩි වෙලා තියෙන විදුලි බල මණ්ඩලයට ඇති වෙලා තිබෙන පාඩුව නිසා ඒකට මේ විහාරස්ථාන පලි නැහැ. ඒ නිසා නිරන්තරයෙන් ඒකට යම් කිසි ආකාරයකින් ඇති වී තිබෙන ප්‍රශ්න වලට ඒක දේශපාලන පක්ෂවල ඒගොල්ලන්ගේ අර්බුදවලට මේ විහාරස්ථාන පලි නැහැ.